SLFeat අපේ කණ්ඩායම හැමදාමත් ලංකාවේ වැඩි ප්‍රසිද්ධයක් උසුලන් නැති ඒත් සුන්දර ස්ථානයක් වගේ තමයි සංචාරය කරන්නේ. අපි අදාවේ හොරන්ට අපේ කට්ටිය ඇස්තලා ඉන්නවා ගමන ආරම්භ කරන්න. ඉස්සරහ ඉන්න අපේ කට්ටිය හම්බුයි. දැන් පොරණ ටවුන් එක පහු කරගෙන ආවා කිලෝමීටර 4ක් විතර. අපි දැන් ඉන්නේ පොරුවදණ්ඩ බොරුළුගොඩ. බොරුළුගොඩ අන්දිය පහු කරගෙන SLFeat අපේ කණ්ඩායම වනේ ලස්සන තැන තියෙන්නේ මේ පාරෙන් ඇතුළට ගියාම. අපි ගිහලා බලමු. මේ හරියේ කුරුල්ලෝ විශාල ප්‍රමාණයක් මේ ඉස්සරහා වගුරු බිමක ඉන්නවා කියලා. මේ ප්‍රදේශෙම ඉන්න කුරුල්ලෝ හවසට ඒ වගුරු බිමට එනවා. ඉතින් අපිට ආරංචියක් ආවා. අපි දැන් යන්න හදන්නේ ඒ වගුරු බිම බලන්න. දිස්ත්‍රික්කයට මායිම කල්තු දිස්ත්‍රික්කයේ තියෙන කලාපීය භූමියක් ඉදිරි තමයි හොරණ ප්‍රදේශයේ අපිට හඳුන්වන්න පුළුවන්.
ගහකුල ඇල දොල එතකොට සසා සීපාවා ඇල මේ වගේ ජෛව විවිධත්වයෙන් අනුන පොහොසත් ප්‍රදේශයක් තමයි හොරණ ප්‍රදේශය. අපි උදේ ගියේ මාපුඩුගල ඇල දොල බලන්න. ඉතින් අපි දැන් ආවිල්ලා ඉන්නේ පර්ත් පැරඩයිස් කුරුළු බලන්න ආවේ. හවසට තමයි මේ ප්‍රදේශයේ සාමාන්‍යයෙන් කුරුළු විශේෂ 30ක් පමණ මේ ප්‍රදේශයේ ඉන්නවා අපිට දැක්ගන්න පුළුවන්. එතකොට කුරුල්ලු සාමාන්‍යයෙන් 5000ක් 6000ක් වගේ හවසට මේ පේන හැම ගහකම වගේ කුරුල්ලු වහලා ඉන්නවා. ඉතින් මේ හරිය විශේෂ වෙන්නේ මේ වගුරු බිමක් තමයි මේ අවට තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ පොඩි කඳු ගැටයක නැගලා ඉන්නේ. හරි, මේ පරිසර පද්ධතිය ඇත්තරම මේ වගේ සංරක්ෂණය වෙලා තියෙන්නේ. මේක ජනශූන්‍ය කලාපයක්. ඉතින් ඕගොල්ලොත් මේ හරියට බලන්න આવොත් මේ ජෛව විවිධත්වය ඕගලන්ට ඒ අසිරිය සුන්දරත්වය ඕගලන්ට විඳ ගන්න පුළුවන්. ඉතින් අපි SLFeat හැමදාම අපේ කණ්ඩායම එකතු වෙලා යන්නේ මේ වගේ අප්‍රකට ස්ථාන සුන්දර ස්ථාන බලන්න. ඉතින් ඕගලන්ට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම අලුතෙන්ම දාන videos බලන්න පල්ලෙහාන් තියෙන bell icon එක click කරන්න. එතකොට අපි දාන අලුතම videos ඔයගලන්ට බලන්න පුළුවන්. SLFeat හැමදාම අපි ඕගලන්ට දෙන්නේ අලුත් අත්දැකීමක්, නොදුටු අත්දැකීමක්. ඉතින් ඒක විඳගන්න අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් අපේ ප්‍රේක්ෂකින් ඉල්ලනවා.